හොද බිරිඳක් වෙන හැටි. ඒකෙන් කියන්නේ ඔයාලා නරක බිරිඳවරුන් කියලා නෙමෙයි. එහෙත් මේ දේවලුත් ඔයාලගේ ආදරයට එකතු කරගත්තොත් ඔයාලගේ ආදරය තවත් සුන්දර එකක් වේවි. නිතර නිතර යම් යම් දේවල් ලෝකෙන් එල්ලා සිටීමේ කන්දොස් ක්‍රියාව පොඩ්ඩක් අඩු කරගන්න බලන්න. මේ නොබේ සම්බන්ධයට වැඩි වශයෙන් බාධා වීමට හිත තිබෙනවා. ඔබට යමක් කොමනා නම් ලස්සන ප්‍රියවදනින් සහ ගරුත්වයකින් යුතුව ඉල්ලා සිටින්න. නිසකවම ඔබට ඒ ලැබේවි. දවසේ වැඩ රාජකාරී නිම වී සවස් යාමේ ඔව් පැමිණෙන විට සුන්දර සිනහවකින් යුතුව ඔව්ව පිළිගන්න. ඔහුගේ දවස ගැන විශේෂයෙන් වැඩ රාජකාරී බහුල දිනයක් නම් ඒ ගැන ඔහු සමග කතා කරන්න. ඇත්තටම ඔහුගේ මානසික පීඩනයට එය සහනයක් ගෙන දෙවි. ඔහුව පුදුම සහ සතුටට පත්වෙන දේවල් කරන්න. ඇත්තටම මේ විශාල දෙයක් නෙමෙයි. ඔබ කල යුත්තේ ඔහු කැමතිම ආහාරයක් පිළියෙල කිරීම නැත්නම් කැමති දෙයක් තෑග්ගක් ලෙස දීම විය හැකියි. ඔහුට ඔබ කෙරෙහි ඇති ආදරයත් මේන් වැඩි වේවි. ඔහුට නිදහසේ කාලය ගත කිරීමට හිට දෙන්න. ඔහුගේ යහළුවන් සමග විනෝද වීමට, ඔහුගේ ප්‍රියතම විනෝදාංශය හෝ ක්‍රීඩාවේ නිරත වීමට, මේ වගේ දේවල් වලටත් ඔහුට හිට දෙන්න. ඒවාට වැඩිපුර තාංචි දහන්න යන්න එපා. මොකද සෑම කෙනෙකුම කැමති තමන්ගේ නිදහස හරියාකාරව භුක්ති විඳින්න. දවස් කිහිපයකට සැරයක් ඔහු කැමතිම ආහාර පාන පිළියෙල කරන්න. ඒ ඔහුගේ සතුටටත් හේතු වේවි. ඔහු ඔබට ප්‍රශංසා කරාවි. ඔබ ඔහු කෙරෙහි දක්වන ආදරය ගැන නිරතුරුවම කතා කරන්න. ඔහුව අගය කරන්න. ඔබ විඩාවට පත් වී ඇති අවස්ථාවක වුණත් ඔහු කෙරෙහි ඔබගේ නොසැලෙන ආදරය කියාපෑමට කාලයක් සොයාගන්න. ඔහුට ඔබ ගැන ඇත්තටම පුදුම ආදරයක් සිතේවි. ඔහු උනන්දුව දක්වන දේ කෙරෙහි ඔබද උනන්දුවෙන් සහභාගි වෙන්න. ඔහුගේ කටයුතු වලට සහභාගි වීමට ප්‍රිය කරන අයෙකු වෙන්න. ඔහු සමග ක්‍රිකට් තරගයක්, පාපන්දු තරගයක් නරඹන්න. ඔබ අකමැති වුණත් ඔබගේ මේ කැපකිරීම ඔහුගේ සතුටට ලොකු හේතුවක් වේවි. මේ තියෙන්නේ තාමත්ම සුළු ඕවදන් කීපයක් වුණත් මේවා ඔබේ යුග දිවියත් සාර්ථක කරගන්න ඔබට ආශිර්වාදයක් වේවි. මේවා නිසා ඔයාට ආදරණීය බිරිඳක් වෙනවා වගේම ඔයාගේ ස්වාමියාටත් ඔයා කෙරෙහි ඇති ආදරය වැඩි කරන්න මෙය හේතුවක් වේවි. ඉතින් මේ වගේම තවත් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝවකින් යලිත් අමු වෙන තුරු මම ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කර අපේ YouTube channel එකට එකතු වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.